අයිබෝවන් දිවයින පුරා නගර ගණනාවක 2023 පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ වෙනවා. ඉතින් පෙබරවාරි මාසේ 15 වෙනිදා ඉඳගෙන ඉදිරියට නගර ගණනාවක මේ පන්ති ආරම්භ වෙනවා. ඉතින් මම මීට කලිනුත් කාලසටහනෙන් ප්‍රකාශයට පත් කළා. නමුත් අර වැඩිදුර විස්තර කියන විදියක් උනේ නැහැ. නමුත් දැන් මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් මම මේ පන්ති වල කොහොමද ගැනීම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හැම දෙයක් ගැනම විස්තරාත්මකව ඉදිරිපත් කරනවා. හරි. එහෙනම් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක අන්තිම දක්වාම නරඹන්න. අපි නම් වැඩේ පටන් ගමු දැන් මේක ඇත්තටම මේ පන්ති හැම එකක්ම වීඩියෝ ක්ලාස් එකක් විදියට යන්නේ. ඒතර වීඩියෝ ක්ලාස් එකක් කියන එකේ අදහස සමහරක් ළමයින්ට නැහැ මම ඒකින්ද සම්පූර්ණයෙන්ම මුලින්දන් කියන්නම්. දැන් ගිය අවුරුද්දෙත් අපි නගර ගණනාවක මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ඉදිරිපත් කරා. ළමයි ගොඩක් මේවෙන් ප්‍රයෝජන ගත්තා. ඉතින් මේ 2023 සස්පල කණ්ඩායමටත් ෆස්ට් ෂේ ළමයින්ට සෙකන්ඩ් ෂේ තර්ඩ් ෂේ හැම කෙනෙක්ටම ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් විදියට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉතින් වීඩියෝ ක්ලාස් එකක් කියලා කියන්නේ මෙතනදී පාඩම සම්පූර්ණයෙන්ම කලින් මම සකස් කරලා විශේෂයෙන්ම තියරි පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ඒ වගේම විශේෂයෙන්ම ඉනෝගනික් වලදී වගේ ප්‍රැක්ටිකල් කොටස් ටිකකුත් එකතු කරලා අලුතෙන්ම හදපු වීඩියෝ මාලාවක් අධ්‍යාපන ආයතන තුල ප්‍රදර්ශනය කිරීම තමයි සිද්ධ වෙන්නේ නිකම්ම නෙමෙයි පේපර් පැනල් එකක් ඉන්නවා ඊට පස්සේ අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඒ අයගේ අධීක්ෂණය යටතේ අපි නිරීක්ෂණය කරනවා ළමයි කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ පන්ති වලට මම එනවද නැද්ද කියන එක. පන්ති වලට මම සහභාගී වෙනවා. හැම සතියෙම නෙමෙයි. නමුත් පන්ති වලට මම සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්නේ ළමයෙක්ට යම්කිසි විශේෂ සම්බන්ධ ගැටලුවක් මගෙන් අහගන්න අවශ්‍ය නම්. ඒ වගේ දේවල් දෙම සම්බන්ධ වෙන්නේ වැඩ කොහොමද යන්නේ කියන එක බලා ගන්න. පාඩම සම්පූර්ණයෙන් උගන්වන්නේ කලින් මම සකස් කරපු වීඩියෝ පාඩමක් තියෙනවා. අන්නේ වීඩියෝ පාඩම හරහා තමයි ආයතනයේ ළමයි වාඩි වෙලා අපි ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරලා ස්ක්‍රීන් එකට දාලා අදාළ පාඩම පෙන්නනවා. එතකොට සජීවීව පන්තියක ඉන්නා වගේම ඒ අත්දැකීම විදියටම ඉගෙන ගන්න පුළුවන්. සහ ඔයාට වෙන වැඩ කරන්න බෑ. අපේ කාර්ය මණ්ඩලය ඔයාව අධීක්ෂණය කරනවා වැඩ කරනවාද කොහොමද කියලා. ඒ හැම දෙයක්ම එක බොහොම පැහැදිලි වැඩපිළිවෙලක් අපි ගිය අවුරුද්ද ඉතාම සාර්ථකව නගර ගණනාවක ඉදිරිපත් කරා. ඉතින් ඒ වැඩපිළිවෙලම තමයි මේ අවුරුද්දෙත් තවත් වර්ධනය කරලා තවත් ඔයාලගෙන වැඩිපුර හොයලා බලලා කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී පන්තියට මම සහභාගී වෙන නිසා එතන ෆස්ට් ඩේ එකේ නම් මම ඇවිල්ලා විස්තර කරන හැම නගරයකම පළවෙනි දවසේ මම ඇවිල්ලා මේ සම්පූර්ණ වැඩපිළිවෙල තවදුරටත් විස්තර කරනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්නවා. මම ඉන්නකොටම වීඩියෝ පාඩම පටන් ගන්නවා. එතකොට ඔයාලට තේරෙයි මේක න අදහසක් ඇත්තටම ෆස්ට් ඩේ එකේදී සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. ඒකම මේ සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එකක තියෙන හැම අංගයක්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ විභාග පැවැත්වීම්, ලකුණු ලබා දීම, ඒ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඊට වඩා අමතර දේවල් ටිකකුත් මේකේ වෙනවා. මම ඒකනත් කියන්නම්. ඉතින් එකම වෙනස මම එක එක ආයතන වලට ඇවිල්ලා ඒ පැය ගන්න මම ආයතනය තුල ඉඳගෙන රැඳී සිට උගන්වන්න නැති එක තමයි වෙනසකට තියෙන්නේ. මම එකපාරක් මේ ටික උගන්වලා ඒක පටිගත කරලා හැම දෙයක්ම අංග සම්පූර්ණයෙන් අන්නේ පාඩම හැම ආයතනයකටම ළමයි ගෙන්නලා ප්‍රදර්ශනය කරන එක තමයි තියෙන්නේ. ඒතර මේ වීඩියෝ ගැන පොඩ්ඩක් විශේෂයෙන් කියන්න ඕනේ. මේ වීඩියෝ ගොඩාක් මහන්සි වෙලා හදපු වීඩියෝවක්. මොකද අර ප්‍රැක්ටිකල් කොටස් වලදී මේ දේවලුත් පෙන්නලා ගොඩාක් මහන්සි වෙලා හදපු වීඩියෝ මාලාවක්. ඉතින් මේක අර මේ වීඩියෝස් වලින් ගන්නද්දී ඔය පොඩ්ඩක් හොරකම් කිරීමට ලක් වෙනවා නැත්නම් බුද්ධිමේ දේපල සොරකමකට ලක් වෙනවා. ඉතින් ඒකේ ගොඩක් ඔය ඔන්ලයින් ප්‍රමේදියෝස් වල බාදීපු වීඩියෝ පාඩම් වල වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රිවිෂන් ක්ලාසස් ඔන්ලයින් ප්‍රමේදියටදී ලබා දෙන්නේ නැහැ. මේ පේපර් ක්ලාස් එක අපි දැන් මේ මම මේ විස්තර කරන මේ පන්තිය ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙන්න බෑ. අධ්‍යාපන ආයතනයකට එන්නම වෙනවා. ඉතින් අපි ඔන්ලයින් ක්ලාස් එක වෙනම යන්නේ. ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකෙත් අපි වීඩියෝ වලින් තමයි උගන්වන්නේ. නමුත් ඒ ඔන්ලයින් ක්ලාස් එකේ උගන්වපු වීඩියෝ ටික නෙමෙයි මේ අධ්‍යාපන ආයතන ඇතුලේ ප්‍රදර්ශනය කරන්නේ. ඒවා අලුතෙන්ම හදපු වෙනත් වීඩියෝ වන් විශේෂ ක්‍රමවේදයකට හදපුවා. එතකොට ඒක ඇත්තටම සජීවී බවිනුත් ගොඩාක් වැඩි. පන්තියක කෙලින්ම ගුරුවරයා පන්ති ඉඳගෙන උගන්වනවා වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ අර සමහර ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා මේ ඔන්ලයින් දීපු වීඩියෝ ටිකමද මේ අධ්‍යාපන ආයතන වල පෙන්වන්නේ කියලා. නැහැ. පැහැදිලිම මේ ඔන්ලයින් දීපු වීඩියෝ නෙමෙයි අලුතෙන් හදපු වීඩියෝ පාඩම් තමයි තියෙන්නේ. ඒතර ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට මේ වීඩියෝ පාඩම් වල පොඩි අදහසක් ගන්න මම ওই ප්‍රැක්ටිකල් කතාව ගැන අදහසක් ගන්න අන්තිමට පොඩි සාම්පල් එකක් දෙන්නම්. දැන් ඉනෝගනික් වගේ දෙයක් උගන්වද්දී ඒ සංයෝග වල වර්ණ මතක තියාගන්න ඒ දේවල් උදව්වක් විදියට පොඩ්ඩක් අර ප්‍රැක්ටිකල් සයිඩ් එක ඉනෝගනික් වල තමයි ගොඩක් මේක වැදගත් වෙන්නේ. අන්න ඒ දේවල් ටිකකුත් පන්ති ඇතුළෙම ඔයාට කියලා දෙනවා පෙන්නනවා. ඒක නිසා අන්න ඒ වාසියත් විශේෂයෙන් මෙතන ලැබෙනවා. හරි. ඊට පස්සේ මේ පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ ඔන්ලමයට සහභාගී වෙන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ දැන් මේ පාර පේපර් එක දිහා දැක්කමත් ඔයාට තේරෙනවා අර තියරි පදනමක් එක තමයි පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර හැම එකක්ම ලියන්න තියෙන්නේ. කියන්නේ මූලික තියරි පදනම නැතුව ඇත්තටම මේ අවුරුද්ද විතරක් නෙමෙයි ඕනම අවුරුද්දක මේ කෙමිස්ට්‍රි පේපර් එකක් ගත්තොත් එහෙම ඒ තියරි ෆවුන්ඩේෂන් එක නැතුව ඇත්තටම ලියන්න බෑ.
ඉතින් සමහර ළමයි හිතා ඉන්නවා මේ මොනවා හරි ටිකක් මේ ක්ලාස් එකේ දෙන බෝඩ් එකේ දාන මොනවා හරි ටිකක් ලියාගෙන ගියා කියලා ගෙදර ගියා කියලා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ Tamanට ලියා ගන්න පුළුවන් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිව හොඳ වැඩපිළිවෙලක් පාස් පේපර්ස් කරන්න ගෙදරදී වැඩ කරන්නේ ප්ලෑන් එකක් එහෙම දෙයක් මේක පන්ති යන්නේ. ඉතින් ඒක නිසා මේ මූලික දැනීමක් නැති ළමයෙක්ට කිසිම දෙයක් දන්නේ නැහැ කියමුකෝ ෆ්‍රෙෂ් අය වෙන්න පුළුවන් මුකුත්ම දන්නේ නැහැ කියමුකෝ ෂුවර්. නමුත් කිසි ගැටලුවක් නැහැ. රසායන විද්‍යාව බිඳුවෙන් පටන් අරගෙන අවසාන කෙළවර දක්වා මුළු සිලබස් එකම මේ මාස ගාන ඇතුලේ අංග සම්පූර්ණයෙන් ඉගෙන ගන්න අවස්ථාව ඔයාලට මෙතන තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ගිය පාර සහභාගී වුණු අය කෙනෙක්ගෙන් අක කෙනෙක්ගෙන් ඇහුවනම් ඔයාලට නැත්නම් යාළුවෙක්ගෙන් ඇහුවනම් හොඳටම විස්තර කරගන්න පුළුවන් කොහොමද මේ වැඩපිළිවෙල වෙන්නේ කියන එක. ඉතින් එතකොට මෙතන අනිත් එක පැය 8ක් විතර දවසක උගන්වනවා දවසට. දැන් පාඩම කරද්දී කිව්වොත් එහෙම තියරි එක කරනවා කියන්නේ මේ අර අවශ්‍ය වැල්වට aran නෙමෙයි විභාගෙට එන තියරිය තියෙනවානේ. අනේ විභාගෙට එන ටික කෙටි කරලා ලස්සන නෝට් ටිකක් දෙනවා. ඒකම අංග සම්පූර්ණයෙන් විස්තර කරලා කියලා දෙනවා හොඳට. ඒකම පාස් පේපර්ස් කරනවා. මොකද පාස් පේපර්ස් වලින් තොරව අපිට කෙමිස්ට්‍රි ගැන කතා කරන්න බෑ. අත්තම කතාව දැන් මේ පාර පේපර් එකේ ගත්තත් ගොඩාක් ෆිසික්ස් එකෙත් ඒ වගේ පාස් පේපර් සෑහෙන ප්‍රමාණයක් පොඩි වෙනස්කම් සහිතව පහුගිය අවුරුදු වල ප්‍රශ්න තියෙනවා මේ පාර පේපර් වල. ඉතින් ඒකත් එක්ක ඒ පදනම අපි පන්ති ඇතුළෙම දානවා. ගෙදර ගිහිල්ලත් එනම වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් පන්ති ඇතුළෙම අපි තියරිය පැහැදිලිව උගන්වනවා. ඒ තියරිය උගන්වලා ඒකම එතනින් එන ප්‍රශ්න ටික එතනම පුහුණු වෙනවා. ඒකම හවස් වරුවේ මේ පේපර් ක්ලාස් එකේදී අලුත් ප්‍රශ්න සාකච්ඡා කරනවා, මොඩල් පේපර්ස් කරනවා. ඒකත් නිකන් අර සාම්ප්‍රදායික පේපර් ක්ලාස් එකක විදියට නෙමෙයි. දැන් සාම්ප්‍රදායික පේපර් ක්ලාස් එකක එහෙනම් පැහැදිලිව මම මුල් ටික ආයෙ පාරක් කිව්වොත් එහෙම උදේ වරුවේ තමයි රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ. උදේ 7:30ට පටන් ගන්නවා. මම ටයිම් ටේබල් එක පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් ටයිම් ටේබල් පන්ති ගාස්තුවේ ඔක්කොම ටික. ඇත්තටම පෙබරවාරි මාසේ වෙනුවෙන් පන්ති ගාස්තුව අය කරන්නේ නැහැ. මොකද සතියක් හෝ දෙකක් තමයි ගොඩක් ආයතන වල ගෙරෙන්නේ. ඒක නිසා පෙබරවාරි මාසේ ගාස්තුව අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ටයිම් ටේබල් එක පළවෙනි කමෙන්ට් එකේ බලා ගන්න පුළුවන්. දැන් පන්ති වැඩපිළිවෙල ගත්තොත් මුලින්නම් තියරිත් එක තමයි රිවිෂන් එකක් උනාට පාඩම කරගෙන යන්නේ. ඒකම පාස් පේපර්ස් කරනවා. එහෙම දෙයක්ම අංග සම්පූර්ණයි. බිඳුවෙන් පටන් ගන්නත් කෙනෙක්ට අල්ල ගන්න පුළුවන්. ඒතර උදේ වරුවේ ඔන්නෝය වැඩපිළිවෙල තමයි රිවිෂන් එකේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ හවස් වරුවේ පේපර් ක්ලාස් එකේ අලුත් ප්‍රශ්න කරනවා. හැබැයි පේපර් ක්ලාස් එකට සාම්ප්‍රදායික ඔයා දැන් හිතන් ඉන්න විදිහේ පේපර් ක්ලාස් එකක් නෙමෙයි. දැන් ගොඩක් ලංකාවේ තියෙන පේපර් ක්ලාස් වල සිද්ධ වෙන්නේ පළවෙනි දවසේම ෆුල් පේපර් එකක් දෙනවා පැය පහයි. නැත්තම් ෆුල් MCQ එකක් පැය දෙකක් දෙනවා. ඊට පස්සේ ඒක ළමයට කරන්න කියලා එකතු කරගෙන උත්තර ටික බලලා දෙනවා, චෙක් කරලා දෙනවා, ලකුණු දාලා දෙනවා. ඊට පස්සේ ඉතින් සාකච්ඡා කරනවා කියලා ওই ප්‍රශ්න 50න් 10ක් 15ක් සාකච්ඡා කරනවා. අනිත් වෙලාවදී සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මාකින් ස්කීම් print කරලා දෙනවා. කඩදාසි ගොඩක් දෙනවා. එහෙම කඩදාසි පන්තියක් නෙමෙයි මේ පේපර් ක්ලාස් එක. ඒක රිවිෂන් එකේ අපි ලස්සනට ටියුට් දීලා ටික කරනවා. හරිද? ෂෝට් නෝට් හදලා හැමදේම අපේ වගකීම් හැමදේම අපි ඉෂ්ට කරනවා. පේපර් ක්ලාස් එකේ පේපර් දීලා ඔයාලට ඒක ලියලා වැඩේ තියෙන එක ලස්සනට අපි සාකච්ඡා කරන එකේ. දැන් ඔයා කල්පනා කරලා බලන්න දැන් නම් ළමයි පොත් කියවන්නේ නැති නිසා ඉතින් මේවා කියලා වැඩකුත් නැහැ. දැන් මම ලේකකයෝ ටිකක නම් ටිකක් කියන්නම්. ප්‍රොෆෙසර් ජයතිලක. ජයතිලක සර්ගේ පොත් තියෙනවා. ඊට පස්සේ හේමචන්ද්‍ර බස්නායක සර්ගේ පොත් තියෙනවා. රංග ගුණරත්න සර්ගේ පොත් තියෙනවා. ඒ කියන්නේ ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු මොඩල් පේපර්ස් බුක්. හරි? එයාලගේ පොත් ගත්තොත් එහෙම අන්න ඒ ඔය දැන් ඔයා ගොඩක් අර දැන් යන දැන් ෆිසික්ස් වල ගත්තොත් එහෙම ආචාර්ය ගී කියනගේ සර්ගේ පොත්. ඊට පස්සේ මොකක්ද රෝසස් සර්ගේ විවරණ ටික කොහොමද කියවන්නේ ෆිසික්ස් වලට? ඒවත් එක අර ඇත්තටම අර පොත්පත් වලින් කරන වැඩ ටිකක් තියෙනවා මේ හැම විශේෂකම. ඉතින් ඒවත් එක්ක මේ ළමයි දැන් ඒවයින් ඈත් වෙලා නිකන් අර රොබෝලා වගේ පේපර් ක්ලාස් එකකට ගිහිල්ලා ඒකේ දෙන පේපර් එක මොනවා හරි ටිකක් ඉතින් try කරලා ඊට පස්සේ ඒක එකතු කරගන්නවා බලලා ඊට පස්සේ ලකුණු දෙනවා. සාකච්ඡාව මොකද ලොකුට සිද්ධ වෙන්නේ නැහැ. සමහර කාලේ ප්‍රශ්න වලින් කොටසක් විතර පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඉතින් හැම සතියෙම full papers ඔගේ papers කියලා ප්‍රශ්න තොගයක් ඉතින් MCQ 5000ක් 6000ක් අන්තිමට ඉතින් කරා කියලා හිතේ තියෙනවා. හරි, ඕක තමයි ගොඩක් අර paper class වල වෙන්නේ. නමුත් ඉතින් ওই ටික කරන්න ඇත්තම කතාව ගත්තොත් paper class එකකට යන්න අවශ්‍ය නැහැනේ. අර මං කියපු ලේකකයෝගේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව කියපු ලේකකයෝගේ ඔය සර්ලාගේ පොත් ටිකක් ගත්තනම් ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු ඒවයි full papers තියෙනවා. ඊට පස්සේ marking එක තියෙනවා ලකුණු දෙන විදියත් එක්ක. ඒක තනියම ගෙදරින් ඉඳන් කරගන්න පුළුවන් වැඩක්. ඉතින් සමහරක් වෙලාවට ටියුෂන් පන්තිවල ඔය මහාචාර්යවරු ලියපු ඔය පොත් වල තියෙන ප්‍රශ්න ටික ස්කෑන් කරලා දාලා ඒකේ මාකින් එකක් ගහලා දෙන එක තමයි ඇත්තටම කරන්නේ. ඉතින් ඔයාලා මේවා දන්නේ නැහැ. මොකද ඔයාලා පොත් කියවන්නේ නැහැ. පරිශීලනය කරන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ටියුෂන් සර්ලා ලස්සන වැඩි කරන් යනවා. දැන් මේ පේපර් ක්ලාස් එකේ මෙතන හිම එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. දවසකට ගත්තොත් MCQ ගත්තොත් උපරිම කරන්නේ 25යි. සමහර දවස්වල 25ටත් අඩුයි 20යි සාකච්ඡා කරන්නේ. ස්ට්‍රක්චර්ඩ් ගත්තොත් දවසටම දෙකක් විතර
ප්‍රශ්න ප්‍රශ්න දෙකක් ඒ වගේ පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් තමයි පේපර් ලාස්කේ පැය 3ක් විතර උගන්වනවා හැබැයි පේපර් ලාස්කේත් පැය 3ක් පැය දෙකයි විනාඩි 45ක් ඔයගේ කාලයක් උගන්වනවා ඔන්න ඔය විදිහේ වැඩපිළිවෙලක් තමයි සිද්ධ වෙන්නේ කියලා දෙන එක තමයි වැඩි තවත් පැහැදිලි කරොත් එහෙම දැන් මම කියලා දෙන්නේ ප්‍රශ්නකදී කොහොමද හිතන්නේ ඔයාලට ප්‍රශ්නේ තනියම try කරනවා මුලින්ම ඊට පස්සේ මම උත්තරේ සාකච්ඡා කරද්දී නිකම් උත්තරේ බෝඩ් එකේ දාලා හරි දාගන්න කියලා එහෙම බොරු වැඩක් කරන්නේ නැහැ මම කියන ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි ප්‍රශ්නෙට බහින්නේ ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි තේරුම් ගන්න. දැන් රචන ප්‍රශ්නයක් වගේ නම් අන්තිම උත්තරේ දක්වා හැදුවේ නැති වුණාට අර part marks කොහොමද ලකුණු බෙදෙන්නේ? උසස් පෙළ විභාගෙ විදිහට කොහොමද මේක ලකුණු බෙදෙන්නේ? මොනවාද ලකුණු කැපෙන තැන්? අන්නේ හැම දෙයක්ම අංග සම්පූර්ණව සාකච්ඡා කරන එක තමයි paper class එකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගොඩක් උසස් පෙළ විභාගෙදී තනියම උත්තර ලියන්න ගියහම ඔයාලට ලොකු උදව්වක් වෙනවා. අර ඉලක්කම් සෙල්ලම් මං ගාව නැහැ. ඒ කියන්නේ MCQ 10000ක් කරනවා. Structured ප්‍රශ්න 1000යි. ඔය බොරු කතා මුකුත්ම නැහැ. කරන්නේ වැඩ ටිකයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. මොකද මේව දැනගෙන පන්තියට එන්න. අර හොඳ තියරි පදනමක් හදනවා. මොකද රසායන විද්‍යාවේ අදාළ සිද්ධාන්තය දන්නේ නැත්නම්, ඒක හොඳට ඔළුවට වැදිලා නැත්නම්, හරි කොහොමද ප්‍රශ්නකදී හිතන්නේ කියලා ඒ තර්කානුකූල පදනම, ඒ තර්ක කිරීමේ හැකියාව ඔයා පුහුණුවත් එක්ක ගත්තේ නැත්නම්, ඔයාට අලුත් පේපර් එකක ප්‍රශ්නයක් දැක්කම ලියන්න බෑ. නිකම් පේපර් ලාස් ගිහිල්ලා කියලා ප්‍රශ්න ගොඩකට උත්තර ලියාගෙන ලියාගෙන සර් කියන දේ බෝඩ් එක බලාගෙන ලිව්වා කියලා ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. උසස් පෙළ ලියපු අයගෙන් අහලා බලන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද කියන එක. හරිද? ඉතින් ඒ වගේ බොරු වැඩක් නෙමෙයි පේපර් ලාස් එකේ වෙන්නේ. ඉතාලම වටිනා විදියට විග්‍රහ කරනවා හොඳට කියලා දෙනවා. පැය 3ක් විතර මම පේපර් ලාස් එකෙත් කියලා දෙනවා. කොහොමද ප්‍රශ්නවලදී හිතන්නේ? කොහොමද ප්‍රශ්නේ තේරුම් ගන්නෙ? අන්න ඊට පස්සේ තමයි උත්තරේ සාකච්ඡා කරන්නේ. නිකම් උත්තරේ කියලා ෂේප් වෙන්නේ නැහැ. රචන ප්‍රශ්න පරිවර්තන හිම කරද්දී ඊට පස්සේ ෆිසිකල් ගණන් හදද්දී විශේෂයෙන්ම ශක්ති විද්‍යාව සමතුලිතතාව වගේ ගණක් හදද්දී ඒ කොහොමද අලුත් ගණක් දැක්කත් ඒ ගණ සමහරක් වෙලාවට අන්තිම උත්තරය දක්වා හැදුවේ නැති වුණත් ලකුණු වලින් සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. අන්න ඒ උපක්‍රම ඒ පුහුණුව දෙන එක තමයි පේපර් ලාස් එකේ අපි වැඩිපුරම කරන්නේ. ඉතින් දැන් කෙනෙක් අහයි එතකොට ෆුල් පේපර්ස් කරන්නේම නැද්ද කියලා නැහැ කරනවා. ඒ කරන්නේ අන්තිම හරියේදී මොකද හේතුව මුලදීම පන්තිය පටන් ගන්න දවසේම මේ MCQ 50ක් දීලා සම්පූර්ණ සෙකන්ඩ් පේපර් එකක් දීලා එහෙම බොරු කතාන්තර මොකද පන්තියට එන්නේ ඔයාට හරි විදියට මේවා කරගන්න බැරි නිසානේ. ඉතින් වා හොඳටම ෆුල් පේපර් කරන්න පුළුවන් නම් එන්න පන්තියකට එන්න ඕන නෑනේ. ඔයාට තනියෙන් ඉඳන් අර වගේ මොඩල් පේපර්ස් පොතක් කරන් ඒක වැඩි කරගන්න පුළුවන්. හරිද? ඒතර ඔයා මේ ටික ටික දැනුම හදාගන්න තමයි පන්තියට එන්නේ. ඒතර පේපර් ලාස් එකෙත් මුල් ටිකේ කරන්නේ ජෙනරල් මවුල ගණන් රෙඩොක්ස් වගේ මුල් පාඩම් ටිකෙන් තමයි පේපර් ලාස් එකේ මුල් ටිකේ ප්‍රශ්න ටික දාලා තියෙන්නේ. ඊට පස්සේ තව තව මැද හරියට යද්දී යන්න ඉනෝගණික් ෆිසිකල් ගණන් ඔය විදියට වැඩ ටික කරගෙන යනවා. හරි? ඒ නිසා ක්‍රමානුකූලව යන්නේ විභාගේ ලං වුණාට පස්සේ ගිය අරුද්දයන්ුත් අහලා බලන්න පුළුවන්. අන්න අපි MCQ 50ම දීලා 50ම සාකච්ඡා කරනවා හැබැයි. ෆුල් පේපර්ස් වලට යනවා. ඊට පස්සේ සෙකන්ඩ් එක දීලා ඒ සාකච්ඡා වලට යනවා. විශේෂයෙන්ම නිකම් ප්‍රශ්න පත්‍ර නම් දෙන්නේ නැහැ. ඒවා අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. ඒක අන්තිමට ගියේ තමයි විභාග විදියට ටෙස්ට් විදියට ලකුණු දීලා පේපර් සාකච්ඡා කරන්න යන්නේ. එතකන් යන්නේ MCQ 25ක් නැත්තම් ස්ට්‍රක්චර්ඩ් එකයි එසේ එකයි එසේ දෙකක් ඒ විදියට ටික ටික තමයි පේපර් ලාස් එකේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් මේ දෙකටම ආවදීන් ඔයාට තියරි එකත් මුලින්දන් ඉගෙනගෙන පාස් පේපර් ප්‍රැක්ටිස් එකත් අරගෙන මොකද ගොඩක් පාස් පේපර්ස් ඒ ප්‍රැක්ටිස් එක උදේවරුවේ දෙනවා ප්‍රශ්න වලදී හිතන හැටි ඒවත් එක්ක. ඉතින් අර අලුත් ප්‍රශ්න කරන්න ඕන නිසා තමයි පේපර් ලාස් එක ඇත්තටම කරන්නේ. උදේවරුව විතරක් මදි නිසා දවස පුරාම ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති නම් ඉතින් රිවිෂන් විතරක් එන්නත් පුළුවන්. නමුත් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද මේ පේපර් ලාස් එක ගොඩක් වැදගත්. ඉතින් අර අපිත් එක්ක ඔන්ලයින් ක්‍රමයට එහෙම වැඩ කරලා සිලබස් කවර් කරගනිපු පිරිසක් ඉන්නවා. ඉතින් එයාලට පුළුවන් පේපර් ලාස් එකට විතරක් එන්න. මොකද හොඳට වැඩ කරා නම් බොරුවට රිවිෂන් එකේ උදේවරු ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා හවසවරු එන්න පේපර් ලාස් එක විතරක් සම්බන්ධයි. ඉතින් ඔන්ලයින් සිලබස් කවර් කරගනිපු ලොකු ප්‍රමාණයක් අපිත් එක්ක මේ වෙද්දි, කියන්නේ 2023 අපිත් එක්ක මුලින්දන් වැඩ කරපු ළමයි ඉන්න නම් මේ සිලබස් කවර්. ඉතින් එයා පන්ති එන්න කියලා බල කරන්නේත් නැහැ අපි. එයාට පුළුවන් අර මේ අමතක වෙනවා කියලා හිතනවා නම් ගෙදර ඉන්නකොට එන්න පුළුවන්. නැත්නම් ඉතින් පුළුවන් සිලබස් එකම අපි ඉගෙනගෙන ඉවර වෙච්ච කෙනෙක්ට තනියම මේ ටික නැවත නැවත පාස් පේපර්ස් කරලා වැඩ කරලා පාඩම් කරගෙන දැනුම පවත්වාගෙන ගිහිල්ලා උසස් පෙළ දක්වා යන්න. ඉතින් කෙනෙක්ට අර මේ සිලබස් කවර් කරන් මාස ගාණක් තව නිකන් හිටියොත් අමතක වෙයි කියලා වගේ බයක් තියෙනවා නම් පුළුවන් ආයෙ පාරක් මුළු සිලබස් එකම සෙකන්ඩ් රවුන්ඩ් එකක් විතර කරගන්න මේ ක්ලාස් එකට සම්බන්ධයි. ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් බලකිරීමක් නැහැ. අපි ටික ඔන්ලයින් වැඩ කරපු ළමයින්ට ඒක තමන්ගේ කැමැත්ත පරිදි තීරණයක් ගන්න. ඒතර පේපර් ලාස් විතරක් එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ෆස්ට් ඉයර් ළමයින්ට ඉස්කෝලේ ගිහිල්ලා සෝරි පේපර් ලාස් එකට විතරක් එන්න පුළුවන්. හරිද? රිවිෂන් විතරක් එන්නත් පුළුවන්. දෙකට වෙන්නත් පුළුවන් කැමැති පරිදි තෝරා ගන්න. ඊට පස්සේ
මේක අන්තිම වකවානුවේ මේකට පන්තියේ අන්තිම වකවානුවේ අපි මං කිය අර විභාග තියෙනවා ලකුණු තුනේ ටිකත් එක්කම අනුමාන පෙරහුරුව කියලා එකක් කරනවා. ඒක කොච්චර දුරට වැදගත්ද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. අපේ ගිය පාර පන්තිය ඇවිල්ලා මේ පාර විභාගෙ ලියපු අයලක්ලගෙන් ඇහුවනම් හොඳටම අදහසක් ගන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ගුරුවරුව අනුමාන දුන්නා ආවනම් මනම් කියලා බොරු කතන්දර කිව්වට සාක්ෂි මුකුත් නැහැ. මම ඔන වීඩියෝ එකක් දාලා තිනවා පන්තියේ අන්තිම දවසේ අන්තිම පැය දෙක තුනේ මම කියපු දේවල් එක්ක සාක්ෂිත් එක්ක අනුමාන සාර්ථක වුණේ ඇත්තටම ඕගනික් කළ පරිවර්තන ඔක්කොම ටිකනේ ඕගනික් කළ පරිවර්තන තුනම ඊට පස්සේ ඉනෝගනික් ප්‍රශ්න වලින් ගත්තොත් එහම අර කොබෝල්ට් වලින් ආපු ප්‍රශ්නය සින්ක් වලින් ආපු ප්‍රශ්නය අන්තිම දවසේ අන්තිම පැය කීපයේ කියපු දේවල් ටික එහෙම්මම ඒ විදිහටම තියෙනවා ෆිසිකල් වුණත් මම අනුමාන පෙරහුරුවේදී කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්න මෙන්න මේ අවුරුද්දේ ඇතරම් පාස් පේපර්ස් වල ප්‍රශ්න රිපීට් වෙලා දෙන ෆිසික්ස් එකෙත් තියෙනවා කෙමිස්ට්‍රි එකෙත් තියෙනවා ඒවා හරි විදියට අපි කියලා ඇදි ලාස්ට් ඩේකේදී ෆිසිකල් ගණන් වල වුණත් මෙන්න මේ අවුරුද්දේ මේ ගණන් ටික බලන්න මෙන්න මේ වගේ එකක් තියෙනවා ඒ කියපු විදියටම ඔයාලට ලොකු උදව්වක් වුණා ඒක කරලා ගිහිපෑට MCQ ගන්න නම් ඉතින් අපි අමුතෙන් කතා කරන්න ඕනේ නැහැ MCQ මැජික් නෝට් කියන නෝට් එක පරිහරණය කරන්න තමයි උපදෙස් දුන්නේ අන්තිම දවසෙත් විභාග යන කලින් බලලා යන්න කියලා. ඉතින් ඒකත් එක ලොකු දෙයක් කරගනිපු ළමයි විශාල ප්‍රමාණයක් ලංකාව පුරාම ඉන්නවා. ඉතින් ඒකත් එක සමහරු ওই මැජික් නෝට් එක කොහෙන් හරි හොරට අරගෙන හරි කරලා ගිහිල්ලා මේ යාළුවගෙන් ෆොටෝ කෝපියක් ගහගෙන හරි මොකක් හරි කරලා මැජික් නෝට් එකෙන් යමුදවක් ගත්තයි ඉන්නවා. පන්තියෙන් නැතුවත්. ඉතින් එහෙම නෙමෙයි පන්ති ආව නම් අංග සම්පූර්ණ මේ හැම දෙයක්ම අපේ මග පෙන්වීම යටතේ බොහෝ කියන්නේ අපි සිලබස් කවර් කරලා නියමිත කාලයටත් කලින් ඉක්මනට සිලබස් එකත් කවර් කරලා දීලා ඊට පස්සේ තවත් මේ අනුමාන පෙරහුරුව වගේ තව වැඩ කරලා පාඩම් කරන හැටි කරලා කියලා ඒ හැම දෙයක්ම එක්ක අංග සම්පූර්ණ විභාග කියලා ළමයට ඉතාම හොඳ ජයග්‍රහණයක් ලැබෙනවා. නමුත් සමහරු ඉන්නවා අන්තිම මොහොතේ හරි කියන්නේ වෙන පන්ති වලට ගිහිල්ලා අන්තිම මොහොතේ හරි යාළුවන්ගෙන් යාළුවන්ට පින්සෙන්ඩු වෙලා අනේ කොහොම හරි කරලා මේ නෝට් එකක් දෙන්න කියලා ඉල්ලගෙන අපේ නෝට් ඉල්ලගෙන බලලා එහෙම ගොඩ ගිහිපු අයත් ඉන්නවා ඉතින්. ඒක අපේ තරහක් නැහැ. ඒ කියන්නේ කොහොම හරි ළමයි පාස් වීමක් නේ වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඔයගේ වැඩ ටිකක් තියෙන මොකද විභාගේ ළඟ වෙද්දි තමයි ගොඩක් අය මේ වටිනාකම තේරෙන්නේ අයියල කලින් අහන්නේ. මොකද සමහරු ඉන්නවා කාගෙන්වත් අහන්නෙත් නැහැ. නිකන් ඔය යන්නන් වාලේ පන්ති යනවා. අන්තිමට ඉතින් විභාගෙට ගියාම තමයි තේරෙන්නේ මුකුත් ලියා ගන්න බෑ නේද කියලා. ඒතර මේ පන්තියේ පැය 8ක් විතර දවසකට උගන්වනවා. පැය 8කට ආසන්න කාලයක් විෂයම විතරයි. ඒ කියන්නේ අඩු ගානේ ඔයාලට මේ කම්මැලි කම යන කියලාවත් කතාවක් මොකක්වත් එහෙම දෙයක් නම් නැහැ. මම මේ එකයි විස්තර කියන්නේ කැමති නම් විතරක් එන්න. මම ගොඩක් මහන්සි වෙලා කලින් සකස් කරපු වීඩියෝ එකකින් තමයි උගන්වන්නේ. ඒතර ලොකු ස්ක්‍රීන් එකක් දාලා ඒ වීඩියෝ එක බොහොම සජීවී බවින් යුක්තයි. පන්ති මම ඉඳන් උගන්වනවා වගේම තමයි. ඊට පස්සේ ඔයාලට හිතෙන හිතේම කරන්න බෑ. අපේ ස්ටාෆ් එක එහෙම යවිදිනවා. ඔයාලා නිදා ගන්න බොරු වැඩ කරන්න බෑ. ඔයා පාඩමත් එක්ක ඉන්නම වෙනවා. අපි අධීක්ෂණයේ යටදී මේක දැන් ගෙදරදී ඔන්ලයින් ක්‍රමයට ඔයා වීඩියෝ එකෙන් ගෙන ගන්නකොට අපිට ඔයාව පේන්නේ නැහැ. අපි ඔයාව කොහොමද ඔයා මේක හරියට අහගෙන ඉන්නවද අපිට නිරීක්ෂණය කරන්න දෙයක් නැහැ. නමුත් මෙතන තිතරම ඔයාව නිරීක්ෂණය වෙනවා අපේ ස්ටාෆ් එක ඔයාගෙන බලනවා. ඊට පස්සේ මේ පාර පොඩ්ඩක් පන්තියේ නීති රීති තද කරා. දැන් ගිය අවුරුද්දේ තමයි අපි මුල් මාසාර මේ වීඩියෝ ක්ලාස් කතන්දරේ ලංකාවේ විවිධ නගරවලට හඳුන්වා දීලා මේ කරේ අත්දැබලි මිතම සාර්ථකයි. ඉතින් මේක අපේ ඒ කලින් අත්දැහිමුත් එක තමයි මේ පාර මේ පන්තිය කරගෙන යන්නේ. ඉතින් මෙතනදී පොඩ්ඩක් නීති රීති දැඩි කිරීමක් කරනවා. මොකද ගිය පාර ওই රටේ ප්‍රශ්න තෙල් පෝලිම් ප්‍රශ්නත් එක්ක ළමයි සමහර කට ක්ලාස් කට් කරා වුණත් අපිට මුකුත් කියන්නත් බෑ. එන්න විදියක් නෑ හම් ප්‍රශ්න හින්දා. නමුත් දැන් යම් තාක් දුරකට ප්‍රශ්න කොටසක් විසඳුන නිසා ටිකක් නීති රීති දැඩි කිරීමක් සිද්ධ වෙනවා. අපි පන්තියේ පැමිණීම ලකුණු කරනවා. ඉස්කෝලේ රෙජිස්ටර් එක මාක් කරනවා වගේ අපි විශේෂ ක්‍රමයකට වඩා ආවට පස්සේ තේරෙයි පැමිණීම ලකුණු වෙනවා. දවස් 3ක් පන්ති ආවේ නැති වුණාට පස්සේ ඔයා විශේෂ පරීක්ෂාවකට භාජනය වෙනවා. හරි. කියන්නේ දවස් 3ක් ඔයා පන්ති ආවේ නැහැ කියනකෝ එක පිට නෙමෙයි කොහොමද දවස් 3ක් පන්ති කටුණා කියනකෝ. ඒතොර ඔයාව ඔයාගේ දැනුම පරීක්ෂා කිරීමේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට හෝ සම්මුඛ පරීක්ෂණයකට හෝ නැත්නම් පොඩි පේපර් එකක් ලියන වැඩකට අපි ඔයාව ලක් කරනවා. ඉතින් ඒකත් එක්ක ඒ වැඩ ඒ නීති අපි ගිය පාර සෑහෙන ලිහිල් කරා. ඒ කියන්නේ අපි හරියටම තිතටම ওই දේවල් අපේ පන්ති වලට ඉස්සර ඉඳන් ආපු අය දන්නවා නීති වැඩි කොහොමද. නමුත් අපි ගිය පාර මේ රටේ තත්ත්වෙත් එක්ක මුද පන්ති පිටින් පිට නවත්තන්න වුණා. ඒ දේවල් එක්ක අපිට නීති රීති ලිහිල් කරන්න සිද්ධ වුණා. නමුත් මේ පාර නීති රීති දැඩි කරලා අර මං අවුරුදු ගානකට කලින් ෆිසිකල් ක්ලාස් කරන කාලේ කරා වගේ වැඩ පිළිවෙලක් හඳුන්වා දීලා තියෙනවා. ක්ලාස් කට් කරගන්න එපා. ඒක නිසා හැම ක්ලාස් කට් කරවොත් ඔයාට වෙන වෙනම ඔයාවගේ දැනුම පරීක්ෂා කිරීමකට අපි ලක් කරනවා. මොකද පේප් පැනල් එකක් කාර්ය මණ්ඩලෙකුත් ඉන්නවා. ඒවත් එක්ක ඒ කට්ටියත් උදව්වෙන් අපි ඒ වැඩ පිළිවෙල සංවිධානය කරලා තියෙන හැම ක්ලාස් එකකම. ඒතර ඒක නිසා ක්ලාස් දිගටම එන්න බලාගෙන තමයි සහභාගී වෙන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් අපි දැන් මේකේ මං කිව්වේ පැය 8ක් විතර පන්ති ඇතුලේ වැඩ කරනවා. බණ කතා වෙන මුකුත්ම දෙයක් නැහැ. කියන්නේ ඔය දැන් වෙන පන්ති වලින් බලාපොරොත්තු වෙන සමහර වෙන කියන්නේ හැම පන්ති මෙහෙමයි කියලා මම කියන්නේ නැහැ. දැන් ලංකාවේ සමහර පන්ති තියෙනවානේ විහිළු කතා. ඊට පස්සේ බණ කතා, ජාති ආගම, ඊට පස්සේ මොනවද දේශපාලනය. ඉතින් එහාට ගියොත් එහෙම ආදරය කරන හැටි, ආදරයෙන් පැරදුනහම මොකද්ද කරන්නේ, ඒ විකාර මොකක්වත් නැහැ.
hari tiba me tuition panti ke mudal ke bela ikin ngan nuna karna ne me ni wa me sama aja ikin ngan na puluang sahai ting agam ke siddhastani idwal bela gili ikin ngan na puluang nanti youtube ke ontrang wagi moral ke wedi karna dewa leki ane danat mungkin cintanya wagi dewa lewa bena ma i samando kate tu karna hai lang kawin wati wagi videos free bala nuna ontrang youtube ke dino di panti ke gila panti ka adek kara gena mudal ke bela me danat mungkin cintanya kohomad me api danat mungkin hitala වැඩ කරන්නේ දේවල් වැඩගත් ඒවා මන්නේ නැහැ කියලා කියන්නේ නමුත් ඒවට සල්ලි කිවලා පන්ති කාඩයක් අරගෙන ඒව ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? ඒක නිසා මේ බොරු කතන්දර මුකුත් නැහැ. බොරු මොටිවේෂන් කතා, මොටිවේෂන් අප්පච්චිලා වගේ කට්ටිය ටියුෂන් කරනවානේ. ඉගෙන ඒව මුකුත් මේකේ නැහැ. ඉතින් මොටිවේෂන් අප්පච්චිලා ඒ කට්ටිය වෙනම ඉන්නවනේ YouTube එකේ. එයාගෙන් පුළුවන් ඔය අවශ්‍ය මොටිවේෂන් එක නවෘත්‍ති මාත්‍රමේ මිනිසුන්ගේ ආකල්ප වැඩි දියුණු කිරීමේ අය ඒ වගේ ෆ්‍රී වීඩියෝස් ඕන්තරන් YouTube එකේ තියෙනවා ඒක බලන්න පුළුවන් ගෙදර ඉඳන් ඒක පන්තියකට යන්න අවශ්‍යතාවයක් නැහැ සල්ලි ගන්න ඕනේ නැහැ ඒකට ඉක්ම ගියොත් හරි ඒක නිසා මේ දේවල් මුකුත් නැහැ පැයාටම විශේෂ විතරයි වෙන බයිලා මුකුත් බන මුකුත් නැහැ ඒ නිසා ඔයා රැල්ලට පන්ති යන කෙනෙක් නම් එන්න එපා මොකද හරියන්නේ නැහැ පන්ති ගැලපෙන්නේ නැහැ ඔයාලට එතකොට විශේෂ විතරක් වුණාම ඔයා කියන අයියෝ කම්මැලි එහෙම හරියන්නේ නැහැ කියලා එන්න එපා ඒතර ඒකත් කියන්න ඕනේ ගෙදර වැඩ කොටසක් දෙනවා මොකද මේ විභාගේ මේ පන්ති ඇවිල්ලා බංකුව රත් කරා කියලා පාස් වෙන්නේ නැහැ නේ පන්ති ඇතුලේත් ලොකු වැඩක් කරලා ගෙදරදිත් එහා සමානව වැඩ කරන්න ඕනේ මේ පාර විශේෂයෙන් ඒ හෝම්වර්ක් චෙක් කිරීමකට ලක් වෙනවා ඉස්සරම අපි පන්ති ආපු කට්ටිය ඉස්සරම කියන්නේ මීට අවුරුදු 2019 18 17 වගේ අයලක් කළා ඊටත් කලින් අහලා බලන්න මේ අපි හෝම්වර්ක් චෙක් කළේ වැඩ ටිකක් කරනවා ටියුට් චෙක් කරනවා දැන් මේ පාර මේ ටියුට් චෙක් කරන එක ආය පාරක් අපි කරලියට ගේනවා ඔයාට හෝම්වර්ක් දෙනවා ගණන් හදන් එන්න සමහරක් වෙලාවට පාස් පේපර්ස් ගණන් කීප සැරයක් හදාගෙන එන්න නැත්නම් අලුත් ටියුට් එකක් දුන්නාම ඒක දැන් YouTube එකේ ෆ්‍රී ගානලා තියෙනවානේ ශක්ති විද්‍යාව සමතුලිතතාව පාඩම වගේ චාල්ක රසායන වගේ පාඩම් ඒ ඒවයි තියරි එක ගෙදරදී බලලා ඒ දැනුමින් ටියුට් හදාගෙන එන්න ඒවා චෙක් කරනවා පන්ති ඇතුලේ නීති රීති දැඩි ඒවත් එක්ක විශේෂ වැඩපිළිවෙලක් යටතේ මේ මාස කීපය ඇතුළත ඔයාව හොඳ මට්ටමකට ගෙන එන්න අපි ප්ලෑන් කරලා තියෙනවා ඒක නිසා මේවට අනුකූල නම් විතරක් කොටි මොකද වැඩ කරන්න කැමති නම් විතරක් පන්තියට එන්න පන්තිය ඇතුලේ සහ පාඩම් කරන හැටි කියනවා අර පැය 8ක්ම විෂය විතරයි හරි නමුත් අර විෂය පාඩම් කරන හැටි ඒක ඇතුලේම කියනවා ඒක අර බොරු මොටිවේෂන් එකක් නෙමෙයි කොහොමද පාස් පේපර්ස් ටික කරගන්නේ කියන එක බොහොම පොඩි විනාඩි 5ක් 10ක් අරගෙන සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට කියන්නේ ජෙනරල් ටික ඉවර වෙද්දී ඕගනික් ඉවර වෙද්දී ඉනෝගනික් ඉවර වෙද්දී ෆිසිකල් කොටස් කරද්දී මේ හැමතැනකදීම කොටසින් කොටසට ශක්ති විද්‍යා කොහොමද ප්‍රැක්ටිස් වෙන්නේ? ඕගනික් කොහොමද ප්‍රැක්ටිස් වෙන්නේ? මේ විදිහට පාඩම් අනුව කියනවා. ඊට පස්සේ විභාගේ ලං වෙලා සමස්ත වශයෙන් උත් කියනවා කොහොමද පාස් පේපර්ස් කොට දාගන්න හැටි ගොඩාම පන්ති ඇතුලේ පුහුණු වෙනවා. දැන් මේ පාර උසස් පෙළදී කට්ටියකට දඬුවමක් හම්බ වුණා කාටද? දැන් සමහර ළමයි රිසෝස් බුක් එක කටපාඩම් කරා. හරි මොකද උනේ විභාගයට ගියාට පස්සේ? කිසිම වැඩක් උනේ නැහැ. දැන් රිසෝස් බුක් එක කියන එක තියෙන්නේ ඇත්තටම ගුරුවරුන්ට බලන්නනේ. දැන් බයොලොජි වගේ විෂයක නම් රිසෝස් බුක් එක බැලුවට කමක් නැහැ මොකද අර රචනා ප්‍රශ්න වල පොයින්ට්ස් ඒ වගේ දේවල් එක්ක රිසෝස් බුක් එකේ යම් වැදගත්කමක් තියෙනවා බයොලොජි වගේ විෂයක. නමුත් කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට රිසෝස් බුක් කටපාඩම් කරලා පේපර් එකක් ලියන්න බැහැනේ. ඒවා තියෙන ගුරුරුන්ට යම් යම් තැන්වලදී ඒවා බලන්න ඒවයින් ළමයින්ට අවශ්‍ය දේ දෙන්න. හරිද? ඒතොර ඒක නිසා සමහර ළමයි රිසෝස් බුක් කටපාඩම් කරා එයාට හොඳම පනිෂ්මන්ට් එක විභාගෙදි මේ පාර ලැබුණා. මේ පාර තියෙන්නේ තියරි එක පැහැදිලිවම තියරිය හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. නැත්නම් මුකුත් කරන්න බෑ පේපර් එකේ. ඒක පාස් පේපර්ස් පුහුණුව ඇසුරෙන් අලුත් ප්‍රශ්නයක් විදියට ඇවිල්ලා තියෙනවා. නමුත් පාස් පේපර්ස් පුහුණුව තියෙනනම් අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන් මේ පාර ෆිසික්ස් එක කෙමිස්ට්‍රි එක දෙකම. ඒකත් එක්ක තර්කානුකූලව හිතලා ලියන්න තියෙන. ඉතින් කටපාඩම් කරපු කට්ටියට කරගන්න බෑ. අර අනවශ්‍ය දේවල් බොරු වැඩ සමහර ළමයි අර MCU 10 15 1000 කරලා බොරු කතන්දර කරලා නිකන් අර පොත් පුරවපුවාටත් ලියා ගන්න බෑ. බොහොම තර්කානුකූලව තියරි එක ඉගෙනගෙන ඒ තර්කයට අනුව ඒක යෙදීමක් සහිතව පේපර් එක මේ ප්‍රශ්න කියවලා පිළිතුරු ගලපන්න තමයි තිබුණේ. බහුතරයක් ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්න. ඉතම හොඳ ප්‍රශ්න මතරයක් මේ පාර රසායන විද්‍යා ප්‍රශ්න මතරේ ගත්තොත් එහෙම. ඉතින් ඒක නිසා ඉස්සරහත් පේපර් එකේ ඔය මොඩල් එකට තමයි හැදෙන්නේ. ඉතින් ඒක නිසා අර බොරු වැඩ කරලා වැඩක් නැහැ. හරියට තියරි එක ඔළුවට දාගන්න දුක කොහොමත් කෙමිස්ට්‍රි කරන්න බෑ. අනිවාර්යෙන් තියරි එක ඔළුවට දාන්න ඕනේ. ඒ නිසා ඒ වැඩි අපි ඕනටත් වඩා හොඳට කරනවා. සම්පූර්ණ සිද්ධාන්තය වගේ අවශ්‍ය ටික කෙටියෙන් රාණ මාෂේ බැල් වටන දුන්නාම වෙන්නේ ඔයා සමහරක්කට පාඩම් කරන ලොකු ශක්තියක් යොදවනවා එතනින් භාගයට භාගයක් විභාගෙදී අහන ඒවා නෙමෙයි ඒක නිසා අර එන ටික
හැමදාම paper එකේ ඉන ටිකක් තියෙන එක ඉන ටික දැනගන්නම් past papers කරන්න ඕනේ. ඉතින් අපි past papers ඒ වාද්‍යනය කරලා ඒ හැම දෙයක්ම එක තමයි මේ වැඩ පිළිවෙල දැන් අවුරුදු ගානක් තිස්සේ කරන්නේ. ඉතින් අර අනුමාන හැමත් අපේ සාර්ථක වෙන්න හේතුව මේ පාර අපි ඒක හැම අවුරුද්දෙම අපේ අනුමාන සාර්ථකයි. මොකද අනුමාන කියලා නිකන් ඔය බොරු දෙයක් නෙමෙයි අපි හැමදාම කරන්නේ. ළමයාට හරියටම පාඩම් කරන්න මේ අන්තිම දවස් කීපේ විශේෂයෙන් බලන්න ඕන ප්‍රශ්න මහ ගොඩක් නෙමෙයි කීපයක් දීලා ඒව highlight කරලා ඒවා තියරියත් ආයේ මතක් කරලා ඒ වගේ ලස්සන වැඩපිළිවෙලක්. කියන්නේ සිලබස් එක සම්පූර්ණ සිලබස් එකම ඔක්කොම උගන්වලා අන්තිමට කියේ වැඩිපුර වැඩි හොඳක් තමයි අනුමාන පෙරහුරුව කියලා. වැඩි ලකුණු ගන්න තව ටිකක් හරි බැරි ළමයකට පාස් වෙන්න ලකුණු ගන්න ළමයට තවත් ලකුණු ටිකක් ගන්න ඒ වගේ වැඩපිළිවෙලක් අපි කරගෙන යන්නේ. ඒක ඉතාම සාර්ථකයි. MCQ magic note එක සහ අනුමාන පෙරහුරුවේ රචනා structure එකේ දීපු දේවල් ඒවත් එක ලොකු දවක් වුණා. ඉතින් සාක්ෂි සහිතව මම වීඩියෝ එකක් දාලා දෙනවා. මේක මම link එක දාන්නම්. බලන්න බැරි නැත්තම් මොකද මම මේ කිව්වට විශ්වාස කරන්න එපා. පන්ති last day එකේ මම කතා කරපු හැමදේම සාක්ෂිකාරව ඉන්නවා. අපේ පන්ති වලට ආපු කට්ටිය අහන්න පුළුවන්. ඒවත් එක කරලා දෙන්න. ඉතින් ඒ වගේම results ආවට පස්සෙත් අපි ගොඩක් කල් ගන්නෑ. සමහර ගුරුවරු රිසල්ට්ස් දාන්නේ මේ අවුරුද්දකට ඉතර පස්සේ. ඇයි? එතකොට අර හොර වැඩ කරන්න ලේසියිනේ. අපි එහෙම නෑ. ඔයා බලන්න YouTube channel එකේ බලන්න. නම් ලිස්ට් එකේ දක්වලා තින්නේ ගිය අවුරුද්දෙත් රිසල්ට් ආපු ගමන් කෙලින්ම ABC 1500කට වැඩි ප්‍රමාණයක්, AB 500කට වැඩි ප්‍රමාණයක් සියලු දේවල් එක 90කට ආසන ප්‍රමාණයක් අපේ ළමගෙන් සමත් වෙලා තිනවා. ඒ වගේ දේවල් එක විභාග දෙපාර්තමේන්තු දත්තත් එක්කත් සංසන්දනය කරලා හැමදේම විනිවිද බායක් සහිතව අපි මේ වැඩ කරලා තිනවා. ඉතින් මේ පාරත් ඒ වගේ තමයි 22ෙත් රිසල්ට්ස් ආපු ගමන් අපි රිසල්ට් ෂීට් එක අවුට් කරනවා. ආයෙත් අමාස ගණන් අවුරුදු ගණන් ගිහිල්ලා පරණේවා පරණ රිසල්ට් දාලා ඒ වගේ සමහර ගුරුවරු මික්ස් කරලා දානවා. අවුරුදු කීපයක රිසල්ට් එකතු කරලා දානවා. ඉතින් ඒ වගේ අර බොරු කතන්දර නැහැ 100%ක් විනිවිද බායක් සහිතව අපි දිගටම වැඩ කරන්නේ. ඉතින් ඒකත් එක්ක බුද්ධිමත්ව පන්ති තෝරගන්න වැඩ කරගෙන යන්න. ඒක තමයි අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ. හරි. ඒතර ඔය ටික තමයි පන්ති ටයිම් ටේබල් එක නගර කික නගරවල කොහොමද පටන් ගන්නේ කවදාද කියන එක පුළුවන් පළවෙනි කමෙන්ට් එකේ දාලා දෙනවා. පන්ති ගාස්තුත් මම එතන දානවා. නමුත් පෙබරවාරි මාසයේට ගාස්තු අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මාර්තු දාන තමයි ඔයාලට පන්ති කාඩ් වල ගාස්තු ගෙවන්න තියෙන්නේ. එතකොට ගිය අවුරුද්දේ යම් කිසි ළමයෙක් අපේ මේ රිවිෂන් පේපර් ලාස් වීඩියෝ ලාස් වලට ආයතන වලට සම්බන්ධ වුණා නම් බොරුවට මුල් ටිකේ එන්න එපා. මොකද සමහර ගුරුවරු නම් හරි කැමති ළමයා ෆස්ට් ෂයිට් ගෙන්න ගන්නවා, සෙකන්ඩ් ෂයිට් ගෙන්න ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ. මොකද හේතුව ගිය පාර ඔයා මුලින්ම අග දක්වා පිළිවෙලට පන්තියට ආවා නම් ඔයාට ක්‍රමයේ අහු වෙලා තියෙනවා. හරිද? ඔයා යම් විෂයක යම් ගැටලුවක් නිසා ආයෙ ලියනව වෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ. සමහරු ෆිසික්ස් අමාරුයි කියලා මොකක් හරි හේතුවකට නමුත් මම බලාපොරොත්තු වෙන රිසල්ට් ගන්නේ නෑ කියලා මෙඩිසින් යන්නම කියලා ආයෙ කරන ළමයි එහෙම ඉන්නවනේ. කොහොම හරි ඔයා කරනවා නම් විභාගයේ විදියට. හැබැයි ගිය පාර අපේ සම්පූර්ණ වැඩ පිළිවෙලේ හිටියා නම් බොරුවට ජෙනරල් ටිකට මවුල ගණන් රෙඩොක්ස් ඒවට එන්න එපා. අන්තිම ටිකේ එන්න. මොකද අර ෆුල් පේපර්ස් එහෙමත් අන්තිම ටිකේ යන්නේ අනුමාන පෙරහුරුව. මොකද ඔයා ගිය අවුරුද්දේ අපේ වීඩියෝ ක්ලාස් එකේ හිටියා නම් අපි ගාව ඔයාගේ විස්තර තියෙනවා. අන්තිම දක්වා සහභාගී වුණා නම් ඔයාගේ ID නම්බර් එක ඔක්කොම විස්තර අපි ගාව තියෙනවා. ඒක ඔයා තහවුරු කරන්න ගිය අවුරුද්දේ ආපු ළමයෙක් කියන එක ඔයාට අන්තිම ටිකේ විතරක් අපි එන්න දෙනවා. ඉතින් අනුමාන පෙරහුරුවට විතරක් වුණත් අපි එන්න දෙනවා අපේ පහුගිය සමාජිකයන් නම්. එහෙම නැතුව අපි අනුමාන පෙරහුරුවට ඉන්න දෙන්නේ නැහැ නේ. අපේ පැරණි සමාජිකයන්ට විතරයි නේ කියන්නේ. ඒක නිසා ගිය අවුරුද්දේ වීඩියෝ ක්ලාස් එකට සහභාගී වුණා නම් මුලින්ම එන්න අවශ්‍ය නැහැ. අන්තිම ටිකේ විතරක් ආවම ඇති. නමුත් අලුත්ම අලුත් ළමයින්ට එහෙම අන්තිම ටිකේ විතරක් ඔළුව දාන්න අපි දෙන්නේ නැහැ නේ. අපේ සුපුරුදු සමාජිකයන්ට විතරයි අපි අනුමානනිකුත් කරලා මේ අන්තිම ටිකේ වැඩ ටික කරන්නේ. ඒ නිසා මේවා අලුත්ම කෙනෙක් නම් ඔයාලට මුලින්ම එන්න වෙනවා. සහ ඔයා ෆස්ට් ෂයි ළමයෙක් නම් සහ ඔයා අලුත්ම ළමයෙක් නම් ඔයාලට මුලින්ම එන්න වෙනවා. අපේ ඔන්ලයින් එකේ වැඩ කරපු අයට කියන්න තියෙන්නේ ඔන්ලයින් එකේ යටත් අපි chance එක දෙනවා අන්තිම ටිකේ විතරක් වුණත් එන්න. මොකද අපි සුපුරුදු සමාජිකයෝනේ. ඉස්සර ඉඳන් අපි එක වැඩ කරපු අය අපිත් එක්ක ඔන්ලයින් දිගටම වැඩ කරපු ළමයින්ටත් ඕනනම් රිවිෂන් එකේ මැද ඉඳන් අන්තිම ටිකේ වුණත් එන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් අර අලුත්ම අලුත් අය අපිත් එක්ක මීට කලින් වැඩ නොකරපු අය මුල් හරියෙම එන්න වෙනවා. එහෙම නැතුව අපි මැද හරියේදී බඳවා ගැනීමක් නැහැ. විශේෂයෙන්ම අන්තිම හරිය නම් කොහොමත් එහෙම chance දෙන්නේ නැහැ පන්තියට එන්න අලුත්ම අලුත් කෙනෙක් නම්. ඒතර ඔය ටික තමයි කියන්න තියෙන්නේ. පන්තියට එනකොට රිවිෂන් විතරක් එන්නත් පුළුවන්, පේපර් ලාස් විතරක් එන්නත් පුළුවන්, නැත්නම් දෙකටම එන්නත් පුළුවන්. ඉතින් අර ගොඩක්ම ගොඩක් දුර්වල ළමයෙක්ට ඇත්තටම පේපර් ලාස් විතරක් කියන එක හරියන්නේ නැහැ. ගොඩක්ම ගොඩක් දුර්වලයි නම් වැඩ කරලම නැත්තම් මොකද තියරිය මතක නැහැනේ. පේපර් ලාස් එකේ තියරි මතක් කරන ප්‍රශ්නේද හිතන ඒ පසුබිමත් එක. නමුත් අර මුලේ ඉඳන්ම යන්නේ ඉඳන්ම උදේවරුවේ තමයි කෙරෙන්නේ. ඒක නිසා අර මූලික දැනීමක් නැතිම කෙනෙක් දවසම කියන්නේ රිවිෂන් එකටයි පේපර් ලාස් එකටයි දෙකටම එන්න. සාමාන්‍යයෙන් ඉතින් අපිත් එක ඔන්ලයින් ක්‍රමයට වැඩ කරපු කෙනෙක් නැත්තම් වෙන පන්තියක හරි කොහොම හරි හොඳට Tamanට papers එහෙම ලියා ගන්න පුළුවන් කෙනෙක් යම් ප්‍රමාණයකට පේපර් ලාස් විතරක් ආවට ගැටලුවක් නැහැ. ඇත්තටම පේපර් ලාස් විතරක් ආවට කමක් නැහැ කියලා කියන්න පුළුවන් සාමාන්‍ය විදියටවත් වැඩ කරපු කෙනෙක්. අර වැඩ නොකර ඉඳපු කෙනෙක්ට පේපර් ලාස් විතරක් කෙනෙක් තේරුමක් නැහැ. දෙකටම එන්න වෙනවා. හරි.
ඉතින් ඒ පණිවිඩ ටික තමයි කියන්න තියෙන්නේ පන්ති ඔයා කැමති විදිහට තෝරගන්න නගර නවයක දිවෙනපුරාම නගර නවයක පැවැත්වෙනවා ඉතින් මේ නගර නවයකම පැවැත්වුණා වුණත් ඒ ඊටත් මේ එන්න බැරි ළමයි ටිකක් ඉන්නවා ඉතින් බොහොම කනගාටුයි ඔන්ලයින් ක්‍රමයට නම් ඉල්ලන්න එපා දෙන්නේ නැහැ මේ මොකද මේ වීඩියෝ කිසිම එකක් මේ ගොඩාක් මහන්සිලා කරපුවා මේ වෙදින් අර හොරකම් කරන්න දෙන්න බැහැ කාටවත් ඒක නිසා ඔන්ලයින් ක්‍රමයට මේව නිකුත් කරන්නේ නැහැ අපි ඔන්ලයින් ක්ලාස් එක වෙනම යනවා දැන් අපිත් එක වැඩ නොකරපු ළමයෙක් ඉන්නවා නම් ගොඩක් දුර බැහැර මේ නගරයකටවත් එන්න බැරි නම් මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න ඔන්ලයින් එකට සෙට් වෙන්න පුළුවන් ඒක ඔන්ලයින් වෙනම මේ පැකේජ් එකක් තියෙන්නේ month 1 month 2 month 3 ඔය විදියට ඔයාට හැබැයි මේ වීඩියෝ නෙමෙයි මේ ක්ලාස් එකේ වීඩියෝ ටික අපි ඔන්ලයින් දෙන්නේ නැහැ වෙනම ඔන්ලයින් වීඩියෝ සෙට් එක තියෙනවා ටියුට් පේපර්ස් ඔක්කොමත් එක්ක ඔයාට ඒක අරගෙන කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ ඔන්ලයින් සහභාගී වෙලා වෙනම වීඩියෝ සෙට් එකක් තියෙනවා ඒකෙන් ඔයාට ඉගෙනගෙන වැඩ ටික කරගන්න පුළුවන් ෆුල් සිලබස් එක මෙතන තියෙනවා ඔයාට අවශ්‍ය පාඩම් ගන්නත් පුළුවන් කැමති විදිහට ගන්න පුළුවන් ඉක්මන ටිකට හැබැයි බලන්න වෙයි විභාගයට කලින් ඔක්කොම ටික ඉවර කරගන්න නම් අද හෙටම සම්බන්ධ වෙන්න වෙයි මේ අංකයට WhatsApp message එකක් දැම්ම නම් ඔයාට ඔන්ලයින් එකට සහභාගී වෙන්න පුළුවන් ආයෙත් කියන්නේ දැන් මේ නගර ගණනාවක භෞතික වශයෙන් යන මේ වීඩියෝ ක්ලාස් එක අපි ඔන්ලයින් දෙන්නේ නැහැ හරි රයිට් එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ අයලක්කලගෙනුත් පොඩ්ඩක් හොයලා බලලා එකන ගිය අවුරුද්දේ මේකට ගිහිපු අය ගොඩක් ඉන්නවා ලංකාව වටේ මේ අයගෙනුත් පොඩ්ඩක් අහලා ඊට පස්සේ අපි ඊටත් කලින් අපේ පන්තිවල ගිහිල්ලා හොඳට ළම විශාල ප්‍රමාණයක් ලංකාව පුරාම ඉන්නවා හොඳ ප්‍රතිඵල වලට ගිහිපු අය සමහරව අපේ පන්ති ආවේ නැති වුණත් YouTube channel එකෙන් ඉගෙන ගන්න ඉපු අය ඉන්නවා ලොකු උදව්වක් ඔය PH කණන් වගේ පාඩම් ෆිසිකල් වල අමාරු පාඩම් 2020 batch එකෙන් එහෙම කොරෝනා පළවෙනි රැල්ල කාලේ මුළු ලංකාවටම වගේ අපි තමයි උගන්වන්න සිද්ධ වුණේ මොකද ඒ වෙද්දි මේ YouTube හරහා උගන්වන කතන්දරේ ඔය දැන් වගේ ජනප්‍රිය නැහැ ඒක මුලින්ම ආරම්භ කරපු කෙනෙක් විදිහට ඉතින් ඒ කාලේ 2020 batch එකට ඔය අමාරුම පාඩම් ටික අන්තිම පාඩම් ටික ලොකු උදව්වක් කරලා දුන්නා ලංකාව වටේම ළමයින්ට ඒකත් එක්ක අමාරුම ගණන් PH ගණන් චාලක රසායනික ගණන් ඒව ගැන අයියලා කරලා හොඳට දන්නවා අපි කොහොමද උගන්වන්නේ කියන එක ඒකත් එක්ක අහලා බලන ඕගනික් ගැන ඉනෝගනික් ගැන හැමදේම ගැන ඉතින් ඒ වගේම ඉතාම හොඳ දෙයක් 2023 උසස් පෙළ කණ්ඩායමටත් ලෑස්ති කරලා තියෙන්නේ එහෙනම් වැඩ කරන්න කැමති අය උනන්දුවෙන් මහන්සිලා වැඩ කරන්න කැමති කට්ටිය විතර පන්තිට සහභාගී වෙනවා නම් ජය ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම ආයපරක් නිෂ්ඨ ප්‍රතිකාරකය ආයපරක් නිෂ්ඨ ප්‍රතිකාරකය මේ ආවරණ ද්‍රාවණය ගත්තා ඒකට මම එකතු කරනවා ඇමෝනියා වායුව හරි නිෂ්ඨ ප්‍රතිකාරකය කියන්නේ ආවරණ ද්‍රාවණයක් ඒක වර්ණවත් නැහැ රසදිය අඩංගු සංයෝගයක් අපිට ඒක සූත්‍ර පාඩම් කරන්න නැහැ රසදිය අඩංගු සංයෝගයක් එතකොට මම මෙන්න ආයපරක් ඇමෝනියා පිට වෙන්න සලස්සලා මොකද්ද අපි දැන් මේ කරන ප්‍රතික්‍රියාව ammonium sulfate මම ගත්ත ammonium ලවණයක් ඒකට NaOH දාලා රත් කරා එතකොට ammonia පිට වෙනවා NHO1+ අඩංගු ඕනම සංයෝගයකට ammonia දාලා රත් කරා මේ භෂ්මයක් දාලා රත් කරාම ammonia පිට වෙනවා මම මේ නිෂ්ඨ ප්‍රතිකාරකයේ විශාල ප්‍රමාණයක් අඩංගු පද්ධතියක් මේ ගත්තේ හරි දාලා බලමු මොකද වෙන්නේ කියලා අර කොහොම ලස්සනට ඔයාලට පේනවා මේ ammonia පිට වෙලා ඒවා ammonia නිෂ්ඨ ප්‍රතිකාරකයක ප්‍රතික්‍රියා කරනවා ඉතාම හොඳින් පේනවා ඔයාලට කහල් පුරවක්ෂේපය ඇති වෙන හැටි හරි ඔන්න ඔය විදියට මේ කහදුමර වක්ෂේපය ඇති වුණා. ඉතින් මේක පහළට බහිනවා. මේ කහදුමර වක්ෂේපය ජල වාෂ්ප සහ ඉන්තු පිට වුණාට ඝන ශේෂයක් විදියට මේ නලය ඇතුලෙත් පොඩි ප්‍රමාණයක් ඇමෝනියම් ඩයිට්‍රොමෙට් තියෙනවා. මේක වියෝජනය කරලා අවසානයේදී ඔයාට ලැබෙනවා මේ කොළපාට ඝනයක් ඉතුරු වෙනවා. නීලි කොළ නැත්තම් කොළපාට ඝනයක් Cr2O3 ක්‍රෝමියම් 3+ ගේ ඔක්සයිඩ් එක තමයි ඉතුරු වෙන්නේ. ඕනනම් මම මෙතන මේ විදියට රත් කරලත් පෙන්වන්නම්. ඇමෝනියම් ඩයිට්‍රොමෙට් ගේ වියෝජනය හරි ඉතින් විභාගෙදි පේපර් එකේදි පනාලේ ඇතුලේ බලන්න ඔයාලට පේන්නේ ඔය ඇමෝනියම් ඩයිට්‍රොමේට් වලට ගිනි ආවිුණා ඒ ටික වියෝජනය වෙන ගමන් ඔය හැදෙන Cr2O3 තමයි කොළපාට උඩට එනවා පේන්නේ ඔය පරීක්ෂණ නලයේම කොළපාට වගේ ගතියක් තියෙන්නේ ඒ තමයි Cr2O3 ඇතුලෙන් තාම වියෝජනය සිද්ධ වෙන ඇතුලේ